ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ Japanese with Madhu channel එකට. ඉතින් මම අද කතා කරන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ජපන් භාෂාව ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නයේ ඒ කොටසට එන ප්‍රශ්න පිළිබඳ. ඉතින් අපි යමු බලන්න. මේක අහලා තියෙන්නේ සුකි නෝ කයිවෝ සින්හරගෝ ඒගෝනි යකුෂිනසයි. සුකි නෝ කයිවෝ සින්හරගෝ ඒගෝ නි යකුෂිනසයි. පහත දැක්කෙන කෙටි දෙවස් සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්න. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නෙට එන්නේ කෙටි දෙවස් දීලා සිංහල හරි ඉංග්‍රීසි භාෂාවට හරි පරිවර්තනය කරන්න තමයි. ඉතින් මේක අහලා තියෙන මුලින්ම සුමිමසෙන් ඉමා නංචි දෙස්කා. සුමිමසෙන් කියන්නේ සමාවෙන්න, ඉමා කියන්නේ දැන්, නංජි දෙස්කා වෙලාව කීයද? එතකොට මේකෙන් අහලා තියෙන්නේ සමා වෙන්න දැන් වෙලාව කීයද කියලා තමයි අහලා තියෙන්නේ. ඊට පස්සේ උත්තරේ දීලා තියෙනවා යොජි හන් දෙස්. යොජි කියන්නේ හතර, හන් කියන්නේ හමාර. යොජි හන් දෙස් කියලා තමයි උත්තරේ දීලා තියෙන්නේ. පස්සේ තන්ජෝබි වා ඉත්සු දෙස්කා. තන්ජෝබි කියන්නේ උපන්දිනය. තන්ජෝබි වා ඉත්සු දෙස්කා කිව්වහම උපන්දිනයේ දවස කවදාද? ඒකට උත්තරේ දීලා තියෙනවා ඉචිගත්සු යොක්ක දෙස්. ඉචිගත්සු, නිගත්සු, සන්ගත්සු, ඒක අපි දන්නවනේ පළවෙනි මාසය, දෙවෙනි මාසය කියලා. ඉතින් පළවෙනි මාසේ කියලා තමයි ඉචිගස්තු දාරතය. එතකොට ඒකට උත්තර දාන්නේ පළවෙනි මාසයේ 4 වෙනිදා වේ. ඊට පස්සේ ඉත්සුමෝ දොකෝදේ අසගොහන්නෝ තබෙමස්කා. ඉත්සුමෝ කියන්නේ නිතරම, අසගොහන් කියන්නේ උදේ ආහාරය. එතකොට මේකෙන් අහලා තියෙන්නේ නිතරම කොහෙන් උදේ ආහාර කනවාද? ඒකට උත්තරේ දීලා තියෙනවා ඊයේ දේ තබෙමස්. ඊයේ දේ තබෙමස්, ඊයේ කියන්නේ ගෙදර, නිව ගෙදර නැත්තම් නිවස, නිවසෙන් කනවා කියලා දීලා තියෙනවා. ඊට පස්සේ දොකෝ දේ ඉකිතයි දෙස්කා. දොකෝ කියන්නේ කොහෙද, කොහෙ වගේ. එතකොට ඉකිතයි කියන්නේ යන්න කැමති. තයි පිටිපස්සට ආවහම සාමාන්‍යයෙන් අපේ ආසාවක් ප්‍රකාශ කරන්න තමයි තයි දාන්නේ. ඉතින් මේකේ අහලා තියෙන්නේ කොහෙ යන්න කැමති වේද කියලා. ඒකට උත්තරේ විදිහට කැන්ඩි ඒ ඉකිතයි දෙස්. කැන්ඩි ඒ ඉකිතයි දෙස්. කැන්ඩි කියන්නේ නුවර, නුවර යන්න කැමති වේ. ඊට පස්සේ නංජිනි හිරු ගුහන් ඕ තබේ මස්කා. කීයට දවල් ආහාරය කනවාද? එකට උත්තරේ දීලා තියෙනවා බී ඉත්සුමෝ. ඉත්සුමෝ කියන්නේ නිතරම. නිචිනි හිරු ගුහන් ඕ තබේ මස්, නිතරම දෙකට දවල් ආහාරය කනවා කියලා තමයි ඒක සිංහල තේරුම එන්නේ. ඊට පස්සේ ඉමා නන්සයි දෙස්කා. ඉමා කියන්නේ දැන්. නන්සයි දෙස්කා කියන්නේ වයස කීයද? එතකොට මේක දැන් වයස කීයද කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට B උත්තරේ දීලා තියෙනවා හතචි දෙස්. හතචි කියන්නේ අවුරුදු 20යි කියන අර්ථය. ඊට පස්සේ 7 කේය අහලා තියෙනවා සුමිමසෙන් ගින්කෝවා දොකො දෙස්කා. සමා වෙන්න බැංකුව කොහෙ වේද? ගින්කෝ කියන්නේ බැංකුව. සමා වෙන්න බැංකුව කොහෙ වේද? එතන උත්තරේ දීලා තියෙනවා අසකෝ දෙස්. අසකෝ අතන වේ. ඊට පස්සේ අනතවා කෝකෝ සෙයි දෙස්කා. අනතවා කෝකෝ සෙයි දෙස්කා. ඔබ කෝකෝසේ කියන්නේ උසස් පාසල් ශිෂ්‍යාවට හෝ ශිෂ්‍යට. ඉතින් ඔබ උසස් පාසල් ශිෂ්‍යයෙක්ද කියලා අහලා තියෙනවා. ඒකට උත්තර
උත්තරයේ හයි කෝකෝ සේදිස් ඔව් උසස් පාසල් ශිෂ්‍යෙක් වේ. ඊට පස්සේ සචිනිසන්වා කියෝෂිත්සුනීමස්කා සචිනි මහත්මිය පන්ති කාමරයේ ඉන්නවාද? කියෝෂිත්සු කියන්නේ පන්ති කාමරය. උත්තරේ හයි සචිනි සන්වා ඉමස්. ඔව් සචිනි මහත්මිය ඉන්නවා. ඊට පස්සේ තන්ජෝබිනී නනියෝෂිමස්කා තන්ජෝවිනී නනියෝෂිමස්කා උපන් දිනයට මොනව කරනවද? එතකොට B උත්තරේ දීලා තියෙනවා කේකියෝ තබෙමස් කියලා. කේක් කනවා කියලා තියෙනවා. ඉතින් අද අපි ජපන් පේපර් එකේ 4 වෙනි ප්‍රශ්නයේ ඒ කොටසට එන ප්‍රශ්න 10ක් කතා කරා. මං හිතනවා ඔයාලට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයාලා මාව තාම subscribe කරේ නැත්තම් මාව subscribe කරන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. මාත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝටම සුබ දවසක්.